මෙතෙන්දී වර්ගස් ලෙසේ දකින්න යන්නේ අපේ මනස රූපකදී ස්පස්ස කරන්නේ නැහැ. පස්සේ නිරුද්ධ වෙනවා. පිළිපැදීම මඟ මාර්ග සත්‍යය
දුක්ඛ නිරෝධයේ දැකීමට යම් ආකාරයකින් අප පිළිපැද්ද නම් ඒ පිළිපැද්ද ආකාරය මාර්ගයේ සත්‍යය. ඒක දැන තේරෙන තුන. දැන් දුක්ඛ සත්‍යය කියන්නේ රූපස්කන්ධයේ පැවතීමමයි. දුක්ඛ සමුදය සත්‍යය කියන්නේ ක්‍රියාවලියකින් මනස්කරණය. මාර්ග සත්‍යය කියන්නේ ඒ රූපය යථාර්ථයෙන් දැකීමට හැකියන් දෙමින් කටයුතු කළ ආකාරය. මේ තුළින් අපේ රූප සම්පූර්ණයෙන්ම නිරුද්ධ කළා. මේ රූප නිරෝධය කියන්නේ නිරෝධ සත්‍යයේ අඩක්. චතුරාර්ය සත්‍යයන් මේ ධර්මයේ තුළින් මතුවෙන ආකාරය දැන් පෙන්නන්නට ඕන. උත්තරින් නිරේ පදවතින් අවුරු කීවාට නෙවෙයි ප්‍රත්‍යස් අවබෝධය තුළින් දුක්ඛ සත්‍යය මේ රූප කොටිය ප්‍රඥය දුක්ඛ සමුදය සත්‍යය ඒ රූප කොට අල්ලා ගැනීම තුළ මනස්කාර ප්‍රවැත්මය නැත්තම් ආහාර සම්පේ මේ රූප කොටේ ජීව සත්‍යය අවබෝධ කර ගැනීමට පිටිපදින ළඟ මේ භවනා ක්‍රමය මාර්ග සත්‍යය මේ රූප නිරෝධ වේන නිරෝධ සත්‍යයෙන් අඩක්කය. ඔබට නාම නිරුද්ධ කරන්න කියන නිසා අපි නිරෝධ සත්‍යයේ අඩක්කය ප්‍රකාශ කරනවා. දැන් මේ කරුණ අතර මේ අයට වෙනින් තෝරා. දැන් කල්පනා කරන්න ඉතාම මූලික යුතුව මේ රූප කොට මෙලෙසින් අපේ සිතට නොඇති ගියත් අපේ රූප කොට මෙතන නැද්ද? දැන් කල්පනා කරනවා මම මෙතන ඉන්න මගේ රූප කොට කිසිවක් හිතට අරමුණු වෙන්නේ නැහැ සම්පූර්ණ රූප නිරෝධයලා ඒත් මගේ කය මෙතන නැද්ද තිබෙනවා. එහෙමනම් මේ රූප කොට අරගෙන දැන් දෙවෙනි කාරණා මේ රූප කොට අරගෙන මමයේ මගේ ආත්මය කියලා මේක ප්‍රථමයෙන් ග්‍රහණය කරගෙන සිටියා. මේ රූප කොට මමය මේ රූප කොට මගේය මේ රූප කොට මගේ ආත්මය මෙලෙසින් අපේ සිතාගෙන සිටියා. දැන් මේ රූප මෙලෙසින් නිරුද්ධ වී අහසක් බවට පත් වුණාට පසුව ඒකේ තියෙනවද මම කියලා ගන්නට මගේ ආත්මය කියලා ගන්නට සත්‍ය කියලා ගන්නට යාමක් ඉති වෙලා. ඒ සත්‍යය ගන්නට මම කියලා ගන්නට කිසිවක් ඉති වෙලා නැහැ. එහෙම නැහැ ඉතුරු වෙලා නැති වුණා රූප කොට එලෙසින්ම පවතිනවා. මගේ සිතට නොයනවා මේ රූප කොට එලෙසින්ම පවතිනවා. ඒ තුන්ට අනුකූල වෙන්නේ නැති වෙමින් යන සිතේ තේරෙන එතකොට මේ රූප කොට මමය මගේ කියලා ග්‍රහණය කළේ අපේ සිතින් කියන බව අවබෝධ වෙන්න ඕනේ. රූප කොටේ මගේ බව ප්‍රඥාවක් තියෙන්නේ නැහැ. රූප කොට මම මගේ කියලා ග්‍රහණය කළේ අපේ සිතේ තියෙන මුලාවක් නේද මේක කියන එක දැනගෙන යන්න ඕනේ. මේක කාරණා තේමන හොඳයි. දැන් අපි මෙතන කරුණු පහක් ප්‍රකාශ කළේ. චතුරාර්ය සත්‍ය මෙතනින් මතුවෙන ආකාරය එකටදී මේ මම මගේ කියන වැරදි අවබෝධය ඇතුළේ අපේ මනස තුළින්ම විනා සත්‍ය වශයෙන් රූපය තුළ නෛසර්ගික වශයෙන් නැති දෙයක් නොවී බව දැන් මෙතන කියන්න ඕන. ඒ කියන්නේ රූපේ මමෙක් නැහැ, මගේ බවක් නැහැ, ආත්මයක් නැහැ. ඒකේ සිට පවත්ලා ඒක වැරදි විදිහට ග්‍රහණය කරලා වැරදි විදිහට අවබෝධ කරගන්න සිටින විට ඉනි මමෙක් සිටින බව මගේ ආත්මයක් සිටින බව අවබෝධ වෙනවා. වැටහෙනවා. දැන් ඉනි මනසකාර නිරුත්තල යනකොට අර ඒ යන්නේදී පවතින සිත නිරුත්තල වෙනකොට රූපය සම්පූර්ණයෙන් නිරුත්තනා අර මම බව මගේ බව තිබුණේ සිත තුළයි. මේ දක්වා මේ කරුණ ටික අපට අවබෝධ වී තිබුණේ නැහැ. ඒ අවබෝධ වී නොතිබීම අවිද්‍යාවයි. මේ කරුණ ටික මේ දක්වා අපට අවබෝධ වී තිබුණේ නැහැ. ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. දැන් මේ කරුණ ටික උත්තර කියවට නෙවෙයි අප ධර්මයේදී මේකේ ප්‍රකාශ කළාට නෙවෙයි තමාගේ පද තුලින්ම මේක මෙහිමමයි කියලා ප්‍රත්‍යක්ෂ ලෙස දැන් අවබෝධ වුණා. අවබෝධ වුණා නම් ඒක ප්‍රඥාවයි.
ඒ අවබෝධ නොවී සිටීමට හේතු අවිද්‍යාව මෙසේ ඒ தත්ත්වය අවබෝධ කර දෙන ප්‍රඥාව මත වෙනකොට නැති වී යනවා මේ தත්ත්වය කෙනෙකුට ඕන දැන් මේ කැලේ ටිකක් තවත් ගැඹුරින් අහන්න මේ ශරීර කෝප දුක්ඛ සත්‍යයක් පැවතීමම දුක්ඛ සත්‍යයක් කියන එක දැන් අවබෝධ වෙනවා ඉතින් දුක්ඛං අරිසත්‍යන්ති මේ වික්ඛමේ බුබ්බේ අනනසූතේසි ධර්මේසෝ චක්ඛුන්නද පාදී ඥානන්නද පාදී පඤ්ඤාන්නද පාදී විඥානන්නද පාදී ආලෝකුන්නද පාදී මේ රූප කොටේ පැවැත්මම ඒකාන්තම දුක්ඛ සත්‍යයක් කියලා කණින් නෑ සෝවිලෝ ධර්මයන් කරේ මගේ ඇස පහළ වුණා නැන්න පහළ වුණා ආලෝකයේ පහළ වුණා එවැනි තත්ත්වයේ අත්දිනායක දැන් මේ කියන කතාව තේරෙන්න ඕනේ කලින් මේක දුක්ඛ සත්‍යයක් වශයෙන් අපි දැක්කේ නෑ දැන් මේක දැක්කා කියලා සංකෝ පණිදන් දුක්ඛං අරේ සත්‍යං පරිඤ්ඤියන්ති මේ වික්ඛවේ බුද්ධේ අනුසුතේසු ධම්මේසු දක්ඛුන්නද පාදී ඥානන්ද පාදී පඤ්ඤාද පාදී විද්‍යාවද පාදී අලෝකද පාදී මේ දුක්ඛ සත්‍යය පිළිසිඳ දත යුතු ධර්මයක් කියන එක පිළිබඳව අදින් මේසෝ විරු මෙම ධර්මයේ පිළිබඳව මට ඥානය පහළ වුණා මේක දුක්ක් කියන එක පොතින් කියලා නෙවෙයි අවබෝධ කරගන්න. අවරවත් ධර්ම දේශනාවකදී ප්‍රකාශණයෙන් කියන්නේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මතාරයත් නිසා නෙවෙයි. අමම්ම දැන් ප්‍රත්‍යස්ස වශයෙන් මේ දුක ප්‍රත්‍යස්ස ලෙස පිළිගත දත යුතුයි කියන අවබෝධය තමගේ සිතට දැන් පැටවෙන්න ඕන. එතකොට සංකෝප පණිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤියන්ති නි පරිඤ්ඤාතන්ති පරිඤ්ඤියන්ති කියලා වචන දෙකක් පරිඤ්ඤාතන්ති නි වික්ඛවේ බුබ්බේ අනුසුතේ ධම්මේසෝ චක්ඛුන්නෝපාදි මම මේ දුක්ඛ සත්‍ය දැන් පිළිසිඳ දැක්කා කියලා ඥානිය පහළ වෙනවා මේ රූප කොටේ ප්‍රයත්න දුක්ඛ සත්‍යක් කියලා කලින් දැන දැන කියා දැන් මම මේක දන්නවා මේ දුක්ඛ සත්‍ය බව උත්පත්තුලින්නේ මෙලසින් මා විසින්ම ප්‍රත්‍යක්ෂයෙන් පිළිසිඳ දත යුතුයි කියන ඥානයක් දැන් ඉතිරෙන්න ඕන. මේක දුක්ඛ සත්‍ය ලෙසින්ම දැක්කනම් මට මේ ඥානිය පිළිසිඳ දත්තා කියන ඥානයක් දැනගත්තා කියන ඥානයක් දැනගන්න ඕන. ඒක තේරුණා. දැන් අපි දුක්ඛ සංවේ වශයෙන් කතා කළේ මේ දුක්ඛ පින්දේ මේ රූප ස්පන්දේ ඉන්නේ එහි මානසිකාර ප්‍රයත්න දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් මේ කරුණු නොදැනීම අවිද්‍යාව ඒකත් දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් අපි දකින්න ඕන. ඉතින් දුක්ඛ සමුදයන් නරේ සත්‍යන්ති මේ දුක්ඛ වේ බුද්ධේ අනුසුතේ ස්තම්මේසු චක්ඛුන් උදපාදී ඥානං උදපාදී මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා අපිට දැන් ප්‍රඥාවක් ඇතිවන්නට ඕන. සංකෝපණෙන් දුක්ඛ සමුදයන් අරිය සත්‍යං අහාතන්තන්ති. මේ මානසිකාර ප්‍රයත්නීම දුක්ඛ සමුදයයි ඒක අයින් කරන්නට ඕන. පහාතන්තන්ති මේ වික්ඛවේ බුබ්බේ අනුසුතේ ධම්මේසු චක්ඛුන්නද පාදී ඥානන්ද පාදී පඤ්ඤාද පාදී එන්නක තේරෙනවා මේ මනස්කාර නිරෝධයෙන් මේ රූප නිරෝධය අපි දැක්කා මේ මනස්කාර නිරුද්ධ කරන්න ඕනේ දුක්ඛ සමුදය තත්ත්ව ප්‍රහාණය කරන ධර්මයක් කියලා. කවුරු කියවට නෙවෙයි. අපි අත්දැකලා ප්‍රායෝගික වශයෙන් සංකෝපණිතන් දුක්ඛ සමුදයන් අරිය සත්‍යම් පහීනන්ති මේ වික්ඛවේ උබ්බේ අනුසුතේ ධම්මේසු චක්ඛුන්නද පාදී ඥානන්ද පාදී පඤ්ඤාන්ද පාදී විද්‍යාද පාදී මේ මනසිකාර මගේ සිතින් දැන් නිරුද්ධ වෙලා ඒකයි මේ රූප නිරෝධයේ දැක්කේ මනසිකාර නිරුද්ධ වෙලා පණීනන් දීප දීන වෙලා මේකත් අපට දැන් වැටෙන්නේ වුණා මොනවද මේ මත කර කර පෙන්වන්නේ චතුරාර්ය සත්‍යය ද්වාදසාකාරයෙන් චතුරාර්ය සත්‍ය මත කරලා මේ පෙන්වන්න හදන්නේ ඒ මං කිපරි වට්ටන් ද්වාදසාකාරයෙන් යථාභූත ඥාන දර්ශනං ශ්‍රීසුද්ධං අවෝසි කියලා කියනවා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දොළසාකාර අවබෝධයක් ලබා ගැනීමටයි අපි මේ ප්‍රස්ථාන ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ නොකර දෙකින් කොට නිවන යන්නට බෑ නිවන ප්‍රත්‍යක්ෂ කරන්නට බෑ
දැන් මේ රූප නිරෝධය දැකීමට අපි යම්කිසි භාවනා මාර්ගයක් වැඩුවා නම් ඒ වැඩට මාර්ගය මාර්ග සත්‍යයයි ඉදන් දුක්ඛ නිරෝධ ගාමී පටිපදා ආර්ය සත්‍යන්ති ඒක පිළිබඳව උබ්බේ අනනසිතේ ධම්මේසු දක්ඛුන් සදපාදී ඒක පිළිබඳව අපට ඇසක් ඇති වුණා ප්‍රඥාසක් එතකොට මේ දුක්ඛ නිරෝධ ගාමී පටිපදාව අප විසින්ම වැඩුවා වඩන්නට ඕන මේ කප්පේ උද්ගත වීමට නම් මේ මාර්ගයේ මෙලෙසින්ම වඩන්නට ඕනේ සංකෝපණිදා දුක්ඛ නිරෝධගාමී පටිච්චසමුප්පාද අරිය සත්‍යං භවාවේ තබ්බන්ති මහාවිචාරිතේ එකදෙන් අවබෝධ වන්නට ඕන සංකෝපණිදා දුක්ඛ නිරෝධගාමී පටිච්චසමුප්පාද අරිය සත්‍යං භවාවිතන්ති මම මේ දුක්ඛ නිරෝධගාමී පටිපදාව දැන් භාවිතා කළා ප්‍රගුණ කළා පුරුදු කළා එමනිසා මට මේ රූප නිරෝධය දැන් අත්දකින්නට පුළුවන් වුණා දැන් මේ දුක්ඛ සත්‍ය දුක්ඛ සම්බේ සත්‍ය දුක්ඛ නිරෝධගාමී පටිපදාග සත්‍ය පිළිබඳ මේ ආකාරයෙන් දුක මේකේ මේක නිවිසඳ යතුය මේක නිවිසඳ දත දැනගත්තාය සම්පේ සත්‍යයේ මේ පෙර සම්බේ සත්‍ය ප්‍රහාණය කළ යුතුය සම්මුදේ සත්‍ය මගේ සිතින් පාස් මේ පා ප්‍රහාණය වුණාය මාර්ග සත්‍ය මේකේ එක වැඩි යිතිය මම දැන් බඩලයි කියන්නේ මෙන්න මේ ඥාන මේ අයගේ සිත් තුළ ඇතිවන්න ඕනේ හරියට පදවතින් ධර්මයේ ධර්මණ ඒ මාර්ගයට අදාළ පරිදි චතුරාර්ය සත්‍ය අවබෝධ වන සර්ව සම්පූර්ණ වශයෙන් නිවේ අපේ මට්ටමට අනුව දැන් අපි ඒ සත්‍ය වඩලයි තියෙන්නේ සෝවාමීමට අවශ්‍ය මට්ටමට ඒ අය වැඩලා තියෙන්නේ දැන් කල්පනා කරන්න දැන් ඉන් එහාට යන්නේ නාමස්කන්ධය ගැනයි කතා කරන්න නාම ලෝක රිද්දක් වෙන්නන්දයි අපි මේ කතා කරන්නේ. නිවන කියලා රැවටිලා ඉන්න තැනින් එහාට ගෙන යන්නයි අපි මේ උත්සාහ කරන්නේ. දැන් මේ ඇඟ අපේ සිතට සම්පූර්ණයෙන් වැටී ගොස් ඇති නිසා අපේ සිත අහසේ පාවෙන ආසේ කිසිවක් නැති තත්ත්වයක් උද්ගත වී තිබෙනි. මෙහිදී මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්නට මොනවද හේතු වෙලා තියෙන්නේ මේ පවතින හිස් බව සහ එනි එය දැනෙන ගතිය පමණයි හොඳට අවබෝධ කරගන්න. රූප කොට සම්පූර්ණයෙන්ම හිතට නොවැටී ගිය නිසා හිතට අරමුණ නොවන නිසා දැන් මමය කියලා මගේ කියලා ගැනීමට යමක් ඉතුරු වෙලා තිබෙනවා නම් ඉතිරි ඇත්තේ විලස ශේෂ වී ඇත්තේ අන් කිසිවක් නෙවෙයි මෙන්න මේ නාමස්කන්ධය ඒ කියන්නේ හිස් බව සහ හිස් බව දැනෙන ගතිය ඒක තේරෙන්න ඕනද දැන් මේ හිස් බව සහ හිස් බව දැනෙන ගතිය මගේ ආත්මය මමය කියලා ගන්නට තියෙන එකම දේ එහෙම අපි හිතා ගත්තා නම් දැන් අපි හිතමු මේක තමයි මගේ ආත්මය මේක තමයි මම මේක තමයි මගේ බව කියලා මේ හිස් බව සහ ඒ දැනෙන ගතිය හැම වෙලාවෙම මුළු ජීවිතේ පුරාම පවතිනවාද එහෙම නැත්නම් අපේ භාවනාවේ නැගිටපු විගසන නැති වී යනවාද ඒක නැති වී යනවා එහෙමනම් ඒක නිත්‍ය ධර්මයක් නෙවෙයි ඒක අනිත්‍ය ධර්මයක් ඒ බව පේන්නට ඕන දැන් හිස් බව අධ්‍යක්ෂ දෙකා සිටියත් තාමෝතකින් භාවනාවෙන් නැගිටින් කොට ඒ හිස් බව නැහැ ඒක නිසා හිස් බව සහ හිස් බව දැනෙන ගතිය දෙකම යන දෙකම අනිත්‍යත යන ධර්ම අනිත්‍ය ධර්ම දැන් මේ හිස් බව සහ හිස් බව දැනෙන ගතිය මගේ මෙන්න හිස් බව දැනෙන ගතිය මෙන්න හිස් බව දැනෙන ගතිය මෙන්න හිස් බව දැනෙන ගතිය මෙතන එතකොට දෙකක්ද එකක්ද දෙකක් තියෙනවා අරමුණක් සහ හිතක් සහ සිතට දැනෙන අරමුණක් කියන දෙකක් මෙතන තියෙනවා මෙතන අරමුණ ආකාශ ධාතුව කිසිත් නැති භාවය දැන් ආකාශ ධාතුව නැත්තම් මේ සිතට දැනෙන අරමුණ වෙනත් ධර්මයක්ද ඒක දැනෙන ගතිය තවත් ධර්මයක්ද මෙන්න හිස් බව මෙන්න දැනෙන ගතිය මේ දෙක සිතින් මැදකසට අයින් කරා අයින් කළොත්
ඔයතිස් බවට වඩා ගැඹුරු තිස් බවක් උද්ගත වෙනවා. ඔයිට වඩා ප්‍රණීත තිස් බවක් උද්ගත වෙනවා. ඔයිට වැඩි සුඛ සහගත සාන්ත සහගත තිස් බවක් උද්ගත වෙනවා. මේ තිස් බව ඇති වෙනකොට මෙයක් අනිත්‍යයි, මෙයක් අනාත්මයි කියව අර නාම ස්කන්ධේ නිරුද්ධ වී ගොස් නිර්වාණයේ සිටට අරමුණු වෙනවා. එතකොට ඒ නිර්වාණයේ සිට අරමුණු වෙනකොට තාමත්ම සාන්තයි, තාමත්ම ප්‍රණීත තත්ත්වයක් උද්ගත වුණේ ඒ ප්‍රණීත සාන්ත තත්ත්වය සහ අර කලින් තිබුණු හිස් බව සසඳා බලනදී. කලින් අපි සාන්තයේ සුඛය සැපය කියලා ගත්තු හිස් බව සහ ඒ දැනෙන ගතිය මේ නිර්වාණ ධාතුව අවබෝධ වෙනකොට දුක්ඛ කියලා අවබෝධ වෙනවා. ඒ ඊට වැඩි සපදයක් මෙතන අපි අත්දකින්නේ. එහෙමනම් ඒ හිස් බව සහ ඒ දැනෙන ගතිය දුක, ඒක දුක්ඛ සත්‍යය. තේරෙනවද? එතකොට මේක දුකක් කියලා අපි අවබෝධ කරගෙන නැති නිසාම අපි මේක ග්‍රහණය කරගෙන ඉන්නට තිබුණා. හරි අවබෝධයක් තිබුණා නම් අපි ජාතියෙන් ජාතියට ගමන් කළා. මේ අවබෝධයේ නැති බව, ඒ කියන්නේ මේ හිස් බව සහ මේ දැනෙන ගතිය මේ නාමස්කන්ධයේ ප්‍රත්‍යක්ෂ ඒකාන්තයෙන්ම දුකක් කියන එක නොදන්නා බව දුක්ඛ සංදේශකය. මේ හිස් බව සහ දැනෙන ගතිය මේ නාමස්කන්ධය අපි අනිත්‍ය වශයෙන් දැක්කා, අනාත්ම වශයෙන් දැක්කා. එසේ ඒ හිස් බව අනිත්‍ය වශයෙන් සහ අනාත්ම වශයෙන් දැකීම මාර්ග සත්‍යය. එසේ දැකීම තුළින් කලින් රූපස්කන්ධයක් නිරුද්ධ වුණා, දැන් නාමස්කන්ධයක් නැත්තකම නැති වී ශේෂ නොවේ, නිරුද්ධ වී ගොස් සංඛාරණයට නිවන අරමුණු වුණා සිතට. ඒක තමයි නාම රූප නිරෝධය, ඒක තමයි නිරෝධ සත්‍යය, ඒක තමයි නිර්වාණ ධාතුව. මෙන්න මේ නාමස්කන්ධයට චතුරාර්ය සත්‍යය දොළසාකාරයෙන් නඟලා චතුරාර්ය සත්‍ය සත්‍ය දොළසාකාරයෙන් ක්‍රියාත්මක වන ආකාරය අපිට බලන්න පුළුවන්. මේ හිස් බව සහ දැනෙන ගතිය නාමස්කන්ධයේ පැවැත්ම දුක්ඛ සත්‍යක් කියන අවබෝධය අපිට දැන් තියෙනවා. මේක මේ දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන්ම අප විසින්ම පිළිසිඳ දත යුතුයි කියන අවබෝධයක් දැන් අපිට තියෙනවා. පිළිසිඳ නම් මේක දැනගත්තා කියන අවබෝධයක් තියෙනවා. යන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ වික්ඛවේ උබ්බේ අනුනුස්සතේ ධම්මේසෝ සංකෝපණං දුක්ඛ සම්පදයන් අරිය සත්‍යං පරිඤ්ඤයන්ති සංකෝපණං දුක්ඛ දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාසන්ති. මේ අවබෝධය දැන් මෙයාට වැටෙන්න තෝනේ ආයුක් ඇසකින් අදවත තුලින් කෙනෙකුීමේ ධර්මයේ ඇසවන. එතකොට මේ හිස් බවේ තියෙන ස්වરૂපයේ දුක්ඛ බව අවබෝධ නොවීම දුක්ඛ සංදේශාත්‍ය. දැන් මේක අපට අවබෝධ වුණා, දුක්ඛ සංදේශාත්‍ය දැක්වා. මේක කලින් අවබෝධ නොවිච්ච ධර්මයක්. මේක ප්‍රහාණය කළ යුතුයි. මොකද්ද මේ ඒ කියන නියම තත්ත්වය නොදැනීම? ඒක අපි දැන් ප්‍රහාණය කළා. ඒ පරිබඳව අවබෝධයක් ඇති වෙනවා. මේ නාමස්කන්ධයේ අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දැකීම මාර්ග සත්‍යය. ඒක එලෙසින්ම දකින්නට ඕනේ, වඩන්නට ඕනේ. අපි ඒක එලෙසින්ම වැඩුවය මෙන්න මාර්ග සත්‍යය. මේ තුළින් දැක්කන නාම රූප නිරෝධයේ නිර්වාණ ධාතුව මේ ක්‍රිය කියලා අපි දන්නවා. මේක සාස්සාකල යුතු ධර්මයක්, සත්‍චිකාතබ්බ සංකෝපණං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සත්‍චිකාතබ්බං මේ වික්ඛවේ ආලෝකෝ උදපාදී. ඒක ආලෝකයක්. සම්බතෝ පබං හැම්පැත්තෙන් දිවිසෙන ප්‍රභාස්වර භාවයක්. ඒකෙන් හිතන්න එපා මේ හඳක් විරක් වගේ දිලෙන කප්පය. මෙන්න මේ ආලෝකයේ අපට ඉපදුනා. ඉච්ඡාව ඉපදුනා, නැන පහළ වුණා, ඇස පහළ වුණා. ඒ වගේම සංකෝපණ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සත්‍චිකතං තිය අපි සාස්සාත් කළා. මේක සාස්සාත් සත්‍යලේ කුයි මේක සාස්සාත් කළා. දැන් චතුරාර්ය සත්‍ය ඒවං කිපරිවට්ටං ද්වාදසාකාරං යථා දුක්ඛ ඥාන දර්ශනං සවිසුද්ධං අරෝසි.
චතුරාර්ය සත්‍ය 12 ආකාරයකින් අප ඊටසින්ද දැක්ක අවබෝධ කළා ඒ තුලින් සාස්සාත් කළ යුතු නිර්වාණ මහත්ව සාස්සාත් වීමේ හැකියාව අපට දුක්ගත වුණා. අරියක කළානම් ප්‍රායෝගිකයෙන් දැක්කානම් අදට පතුලින් මේ ධර්මයේ පිණිපිනී යසවානම් මේ ධර්මයේ අවසන් වෙනකොටම කෙනෙකුට මේ නිර්වාණ ධර්ම සාස්සාත් කරන්න පිට තිබුණා. එසේ නොවුවත් මේ අසංගත ධර්මයට අනුව නැවත නැවත මනස්කාරයේ මෙහිවල ඒ කීප ධර්මයේ අවබෝධ කරගෙන ඊට පසුව අර ප්‍රායෝගික වශයෙන් කියපු ආකාරයට ඒ හිස් භවයේ සිටිනම හිස් බව ඒ දැනෙන කතියත් දෙන් කරලා ඒන් පසු වෙන හිස් බව අනිත්‍ය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න එතකොට මේ අවබෝධ ශක්තිය ඒ නිර්වාණ ධාතුව ලබා ගැනීමට හේතු භූත වෙනවා ඇති එසේම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මොනවායි ප්‍රශ්න තියෙනවා නම්